අනේ මන් දන්නේ ඉතින් අපිට තමයි හැමදේම වෙන්නේ මට නෙමෙයි මේ බබා හම් වෙන්නේ නැකනට බෙහෙත් දැන්න ආයි අපි දන්නේ නැහැ ඉතින් අපිත් මේ දැන් සල්ලි වියදම් කරගෙන ඇවිල්ලා තියෙනවා කොහේද කොහොමද දන්නේ නැහැ මොකක්ද දන්නේ නැහැ ස්ට්‍රයික් එක කියන්නේ තියෙන්නේ දැන් අසාධාරණයි මේ ඉන්නේ රෝගියෝ ඉතින් මොකද්ද මේකේ තේරුම කියලා දැනුම් දෙන්න එපැයි වර්ජනයක් කියලා කියනවා තමයි ඉතින් ඒක ඉතින් මොනව කරන්නද අපි අසරණ වෙලා තියෙන්නේ දැන් මාත්‍රි ඉඳලා මෙහාට වාහනයක් අරගෙන ආවේ මේ තෙල් ගහලා යාළු කමට යාළුවෙක්ගේ අරගෙන ඇවිල්ලා දැන් මෙතන ස්ට්‍රයික් කියලා දැන් ඉන්නේ ඉතින් ආපහු අපි යන්නත් එපැයි සල්ලිකාරයෝ නෙවෙනේ අපි පාරි බස්සල එන්නේ අපි නිතරම ඕක තමයි ඉතින් කතන්දරේ සංචාරණ සීමාන්නේ කරලා මේ වගේ කට්ටි ස්ට්‍රයික් එකට ඇවිල්ලා හැම ගම්මානෙම ඇවිල්ලා මේ වගේ ඉන්නවා කියන්නේ එතකොට මෙතනද දැන් කොහෙට ගැදෙන්නේ නැද්ද ඔය වගේ දෙයක් වෙන්නේ නැද්ද නේ ජනමත් තියනවනේ මිනිස්සු මේ වෙන්නේ නැහැ නේ මෙච්චර දුරකට නේ එන්න වාහනයක් නැහැ සමහර මිනිස්සු බස් නැහැ වන්නය වෙලා වාහන අරගෙන ඕම්මෙන් තමයි ඇවිල්ලා ඉන්නේ මිනිස්සු නේ වයසක අම්මලා ඉන්නේ තනි කරගෙන ඔය ගැන කතා කරලා වැඩක් නැහැ අපි බලන්න අපි බෙහෙත් ගණ්ඩාව අපිටත් බෙහෙත් ගණ්ඩ බැරි වුණා. ඉතින් අපි දුප්පත් අය ගෙවලා කරලා ගෙත් ගන්න පුළුවන් දැනන්නේ මෙතනටම නෙන්න ඕනි. නේද? ඉතින් මේගොල්ලෝ මෙහෙම වර්ධනය කරපුවම හරියන්නේ නැහැ නේද? වාහනත් නැ ත්‍රිවිල් එකට රුපියල් 200ක් දීලා ආවි. රුපියල් 1000ක් පොලියට අරගත්තා. ඒක අරගෙන ආවි. හංගන්න ඕන මේ ඇත්ත කියන්නේ. අද උදෑසන 7 සිට දහවල් 12 දක්වා සියලු රෝහල්වල විරෝධතා ව්‍යාපාරයක් දියත් වෙනවා. ඒ නිසා අපි මුලින්ම ඉල්ලනවා මහජනතාවට අද රෝහල්වලට පැමිණීම අත්‍යවශ්‍ය හේතුන්ට පමණක් සීමා කරන්න කියලා. විශේෂයෙන්ම සෞඛ්‍ය අමාත්‍යාංශයත් එක්ක දිගින් දිගටම කරන ලද සාකච්ඡාවල බිඳ වැටීම සහ සෞඛ්‍ය අමාත්‍යවරියට නිශ්චිත විසඳුම් ලබා දෙන්නට බැරිවීම හේතුවෙන් අපි මේ විරෝධතා ව්‍යාපාරය දියත් කරනවා. මේ විරෝධතා ව්‍යාපාරය අදාළව කොවිඩ් මර්ධන කටයුතු ඒ වගේම කොවිඩ් රෝගීන්ගේ අදාළ කටයුතු කිසිවක් අඩාල වෙන්නේ නැහැ. ඒ සේවාවන් සියල්ල අපි සපයනවා. ඒ වගේම මේ විරෝධතා ව්‍යාපාරය තුළ මහරගම පිළිකා රෝහල් ඇතුළු පිළිකා රෝහල්, මාතෘ රෝහල්, ළමා රෝහල් කිසිවක් සහභාගි වෙන්නේ නැහැ. ඒ වගේම රටේ තියෙන කිසිදු PCR රසායනාගාරයක කටයුතු අපි අද දවසේ අඩාල කරලා නැහැ. හදිසි අත්‍යවශ්‍ය සේවාවන් ශේෂ්ත්‍රය තුලත් රෝහල් තුලත් අපි ලබා දෙනවා. විශේෂයෙන්ම ශේෂ්ත්‍රය තුල ආසාදිතයන් කොවිඩ් ආසිත ආසාදිතයන්ගේ කටයුතු ඒ ආකාරයෙන්ම සිදු කරනවා. නමුත් එන්නත් ලබා දීම වැනි ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ නැහැ. ඒ නිසා අපි රෝගීන්ගෙන් ඉල්ලා සිටිනවා හදිසි අත්‍යවශ්‍ය කටයුත්තක් හැරුණු කොට රෝහලට ඇවිල්ලා රස්තියාදු වෙන්නට එපා කියන එක. මේ වෘත්ති ක්‍රියාමාර්ගයකට වෘත්ති සමිති 35ක පමණ ප්‍රමාණයක් සහභාගී වෙනවා. ශ්‍රේණීන් 100කට අධික ප්‍රමාණයක් සහභාගී වෙනවා. පුද්ගලය විදිහට ගත්තාම 75,000කට අධික ප්‍රමාණයක් සහභාගී වෙනවා. ඉතින් අපි රජයට කියන්නේ අපිට මේ වෙලාවේ වර්ජනයකට යන්න කිසිදු උමනාවක් නැහැ. නමුත් සෞඛ්‍ය අමාත්‍යවරිය අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් දාලා අමාත්‍ය මණ්ඩලය ඇස්කන් නාස තියෙන සියලු දෙනා එක අනුමත කරලා අවසාන වශයෙන් වෛද්‍ය වෘත්තිකයන්ට පමණක් දීමනා වැඩි කිරීම වැනි කාරණාවන් සිද්ධ වෙද්දී අනිත් සෞඛ්‍ය කාර්ය මණ්ඩලය කොහෙද ඉන්නේ කියන කාරණාව නිකමට හෝ හැරිලා බලන්නට කෙනෙක් ඉඳලා නැහැ. ඉතින් මේක බරපතල අසාධාරණයක්. ඒ වගේම දිගින් දිගටම මේ හැඳි වලින් බෙදෙනකොට පල්හැහා සිට උඩට එනකොට මේ අසාධාරණේ සිද්ධ වෙනවා. විශේෂයෙන්ම වෛද්‍ය පරිපාලනයේ තමන්ගේ හැඳින් තමන්ට බෙදා ගැනීමේ ක්‍රියාවලියක නිරත වෙනවා. ඒ වගේම තීරණ ගැනීමේ ක්‍රියාවලියේදීත් අපිට පේන්නේ නැහැ රටක් විදිහට අපි සෞඛ්‍ය සේවාවේ අවසාන අරමුණ ඉෂ්ට කරනවා කියලා. විශේෂයෙන්ම පහළ මට්ටමේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ විශාල කැපවීමකින් වැඩ කරනකොට ඉහළින් සිද්ධ වෙන දේවල් පිළිබඳව අපිට සෑහීමකට පත් වෙන්නට බෑ. අද වෙනකොටත් අපි විද්‍යාත්මක දත්තයන් රජයට ලබා දෙන ස්වරූපයක් නැහැ. අපි මේ රෝගය පාලනය කරන්නට තියෙන විධික්‍රමයන් එහෙම නැත්නම් රෝගය පාලනය කිරීමේදී අනුගමනය කරන්න ඕනේ විකල්පයන් පිළිබඳව විද්‍යාත්මක දත්ත ලබා දෙන්නේ නැහැ. අපි නිකම්ම නිකං රට වහන්න ඕනේ ලොක්ඩවුන් කරන්න ඕනේ කිව්වට රට වැහුවාම මොකද වෙන්නේ, ලොක්ඩවුන් කළාම මොකද වෙන්නේ, ඇඳිරි නීතිය දැම්මහම මොකද වෙන්නේ, නොදැම්මොත් මොකද වෙන්නේ, එහෙම වුණාම මරණ කීයක් අඩු කරගන්න පුළුවන්ද වගේ කාරණා දේශපාලන අධිකාරියට උපදෙස් විදිහට ලබා දෙන්නේ නැහැ. රටේ ජනාධිපතිවරයා වුණත් අමාත්‍ය මණ්ඩලය වුණත් ආණ්ඩුව වුණත් තීරණ ගැනීමේදී තීරණ ගන්නේ ඒ සාමාන්‍ය පරිදි කියන ඒ
මේවා නොසලකා හැරලා බවට පරිවර්තනය වීම සාමාන්‍ය දෙයක්. ඒ නිසා අපි කියනවා මේ සමස්ත සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ මහන්සිය අවසාන වශයෙන් පරිපාලකයෝ සහ විශේෂඥයන් කිහිප දෙනෙක්ගේ අතින් තමයි එළියට යන්නේ. ඒ අය මේ කාර්ය නොකර සිටීමේ වගකීම දරන්නේ නැහැ. ඒ නොකර සිටීම නිසා සෞඛ්‍ය සේවාවත් රටත් විශාල අනතුරකට පත් වෙලා තියෙනවා. Breaking.lk